අයිබෝවන් ඉතින් වෙනදා වගේම www.windowsgeek.lk සමගින් මම ඔමාල් පෙරේරා ඉතින් අද අපි මේ එකතු වෙලා ඉන්නේ මොඩියුල් 3 එකත් එක්ක ඒ කියන්නේ 3 වෙනි චැප්ටර් එකත් එක්ක දැන් අපි මුලින්ම කතා කරපු විදිහට මේ 3 වෙනි චැප්ටර් එකේ අපිට කතා කරන්න තියෙන්නේ මේ විෂුවල් ස්ටුඩියෝ භාවිතය ගැන කියන්නේ අපි කොහොමද ප්‍රොජෙක්ට් එකේ වැඩ ලීසි කරගන්න විෂුවල් ස්ටුඩියෝ පාවිච්චි කරන්නේ සහ විෂුවල් ස්ටුඩියෝ වල අලුත්ම පාවිච්චි කරන තාක්ෂණය මොකද්ද අපිට ලබා දෙන ටූල්ස් එක්ස්ටෙන්ෂන්ස් ඒ වගේ දේවල් මොනවද තියෙන්නේ සහ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉතින් අපි වැඩිදුර විස්තර කතා කරන්න අතුරට ගිහිල්ලා බලමු මොනවද මේ අද විෂුවල් ස්ටුඩියෝ භාවිතය තුළින් කතා කරන්නේ කියලා මුලින්ම අපි කතා කරනවා මේ ස්කැෆෝල්ඩින්ග්ස් ගැන. දැන් මේ ස්කැෆෝල්ඩින්ග්ස් කියන වචනය නම් ගොඩක් වෙලාවට ඕගොල්ලන් පරණ වීඩියෝස් වල අහලා ඇති. මොකද ඉස්සෙල්ලා තිබුණු වීඩියෝස් දෙකේම ගොඩක් දුරට මෙන්න මේ ස්කැෆෝල්ඩින්ග් කියන වචනේ පාවිච්චි වුණා. ඊට පස්සේ එන්ටිටි ෆ්‍රේම්වර්ක්. එන්ටිටි ෆ්‍රේම්වර්ක් කියන එකත් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හරි ඇහිලා තියෙන්න පුළුවන්. මොකද අපි පසුගිය වීඩියෝ එකේදී එන්ටිටි ෆ්‍රේම්වර්ක් පාවිච්චි කළා තමයි අපේ MVC Music Store එක ඩිවලොප් කරේ. ඊට පස්සේ අපි අන්තිමට කතා කරනවා මේ Visual Studio Web Tools ගැන. ඒ කියන්නේ මොනවද මේ පාවිච්චි කරන ටූල්ස් සහ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍ය කියන්නේ මේ කතා කරන දේවල් ගොඩක්ම වෙලාවට මේ MVC වලටම සීමා වෙච්ච දේවල් නෙමෙයි. සමහර වෙලාවට HTML, JavaScript, CSS මේ වගේ දේවලුත් මේ විෂුවල් ස්ටුඩියෝ වෙබ් ටූල්ස් වලදී කතා කරනවා. අපි එහෙනම් බලමු මොකද්ද මේ ස්කැෆෝල්ඩින් කියන්නේ කියලා. ස්කැෆෝල්ඩින් කියන්නේ මේ මොඩල්ස් මත පදනම් කරගෙන කන්ට්‍රෝලර් සහ වියුස් ජෙනරේට් කරන එකයි. දැන් අපි ගියපාර වීඩියෝ එකේ දැක්කා මොඩියුල් එකක් අපි මොඩල් එකක් ඇඩ් කරගෙන ඊට පස්සේ කන්ට්‍රෝලර් එක රයිට් ක්ලික් කරලා එතනින් කන්ට්‍රෝලර් එක ඇඩ් කරාට පස්සේ ස්කැෆෝල්ඩින් හරහා අපිට views generate කරලා දෙනවා create edit delete මතක ඇති වුණාද ඒ වගේ. ඉතින් මේ ස්කැෆෝල්ඩින් කියන එක 2013 Visual Studio version එකෙන් පස්සේ මේ common ASP.NET විදිහට කියන්නේ cross ASP.NET විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ ඔයා web API පාවිච්චි කරත් web forms පාවිච්චි කරත් එහෙම නැත්නම් MVC පාවිච්චි කරත් මේ හැම එකම use කරන්න පුළුවන් විදිහට තමයි මේ scaffoldings එන්නේ. මොකද අර අපි මුලම වීඩියෝ එකේ දැක්ක විදිහට මේ හැම එකක්ම තියෙන්නේ එක core ASP.NET core එක උඩ. ඉතින් අපි මේ ගැන කතා කරනට වැඩිය අපි demo එකකින් බලමු කොහොමද මේ scaffolding හරියාකාරව අපේ models ඊට පස්සේ controller සහ view අතර ඇති වෙන්නේ කියලා. දැන් අපි යන් අපේ demo session එකට. හරි. එහෙනම් දැන් මේ තියෙන්නේ අපි ගිය පාර වීඩියෝ එකේදී හදාගත්ත MVC Music Store කියන web application එක. දැන් අපි ගිය පාර හදාගත්ත විදිහට මෙතන models එක ඇතුලේ මේ තියෙනවා albums.cs class එක ඊට පස්සේ artist.cs class එක ඊට පස්සේ අපි අන්තිමට හදුවා review.cs class එක අපිට ගිය පාර මේ required field එක add කරාම error එකක් ආවා ඒකින් දැක් comment කරලා දිනවා අද ඊළඟට කතා කරන entity framework වලදී මං එහෙම උනේ ඇයි කියලා පැහැදිලිව කියලා දෙන්න. හරි දැනට එක කමෙන්ට් කරලා තියන්න. දැන් මෙන්න මේ ක්ලාස් තුන මේ විදිහට තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ ස්කැෆෝල්ඩින් කොහොමද ඒක ඇඩ් කරගන්නේ කියලා. දැන් මේ ස්කැෆෝල්ඩින්ග්ස් ඇඩ් කරගන්නකොට අපි අර ඉස්සෙල්ලා වගේම කන්ට්‍රෝල් එකක් ඇඩ් කරගන්නා වගේ කන්ට්‍රෝලර් ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලා මෙතනින් ඇඩ් ඊට පස්සේ new scaffolded item දැන් මේ විදිහට ගියාම මේ new scaffolded item එකේ මෙතන තියෙනවා MVC සහ web API කියලා.
දැන් මෙතන වෙබ් ෆෝම්ස් නැත්තේ මම වෙබ් ෆෝම්ස් ඇඩ් කරගෙන නැති හින්දා විෂුවල් ස්ටුඩියෝකට වෙබ් ෆෝම්ස් ඇඩ් කරගත්තට පස්සේ ඔයාට මෙතන වෙබ් ෆෝම්ස් උත් පෙන්වනවා දැන් අපි යමු මේ MVC කියන එක MVC කියන එක සිලෙක්ට් කරන්න දැන් මෙතන පෙන්වනවා MVC 5 controller empty දැන් මේක මේ මේක අපි සිලෙක්ට් කරොත් එහෙම මේකට කිසිම මොඩල් එකක් ස්පෙસિෆයි කරන්න ඕනේ නැහැ මොකද මේක empty එකක් නිසා ඊට පස්සේ මේ MVC 5 controller with read write action කියන එක ඇත්තරම අපි මේක පාවිච්චි කරා මීට කලින් අර super basics session එකේදී මෙන්න මෙතනදී අපි නිකන් normal entity framework නොමැතිව තමයි මේ කන්ට්‍රෝලර් එක ඇඩ් කරගන්නේ ඊට පස්සේ අපි අන්තිමට පාවිච්චි කරපු එක මේ MVC 5 controller with view using entity framework මේක පාවිච්චි කරනකොට අපිට වැඩ හරි පහසුවෙන් කරගන්න පුළුවන් දැන් මම මේක ඇඩ් කරන්න කලින් මම තව දෙයක් පෙන්වන්න මොකද මම අර ඉස්සල වීඩියෝ එකේදී කිව්වා අපි මේ classes ඇඩ් කරනකොට models වලට ඒ කියන්නේ model class එකක් model folder එක ඇතුළෙම තියෙන්න ඕනේ නැහැ ඒ වගේ ඒකට අදාළ දේවල් ඒක ඇතුළෙම තියෙන්න ඕනේ නැහැ කියලා. දැන් ඒකට උදාහරණයක් මට එවිල්ල පෙන්වන්න බැරුණා. දැන් අපි බැලුවොත් එහෙම මෙතනදී මං නිකන් class එකක් ඇඩ් කරන්නම් මේ project එක ඇතුළේ ඒ කියන්නේ model එක model folder එක ඇතුළේ නෙවෙයි නිකන් project එක ඇතුළේ ඒක MVC music store right click කරා මෙතනින් add වලට ගියා add වලින් නිකන් class එක මම මේක name කරනවා sample model.cs කියලා පස්සේ මම මේක add කරනවා මම මේක add කරලා මම මේකට ගිය පාර වගේම properties දෙකක් දෙනවා prop tab tab int sample id ඊට පස්සේ prop tab tab string name හරි දැන් මේ විදිහට මම ප්‍රොපර්ටිස් දෙකක් දීලා මේක බිල්ඩ් කරගන්නවා බිල්ඩ් කරලා මම ඉස්සෙල්ල වගේම ස්කැෆෝල්ඩ් අයිටම් එකක් ඇඩ් කරන්න යනවා කන්ට්‍රෝල් එක රයිට් ක්ලික් කරා ඇඩ් නිව් ස්කැෆෝල්ඩ් අයිටම් මේකේ මං MVC 5 controller with views using entity framework කියන එක සිලෙක්ට් කරලා මෙතනින් add button එක ක්ලික් කරනවා. දැන් බලන්න අපිට මගේ අර class එකේ නම sample model. මෙතින් මෙතන sample model. මෙතන sample model කියලා type කරනකොට එහෙම මේ බලන්න sample model MVC music store. දැන් එතකොට උතර හොඳාකාරම පේනවා අපි මේ මොඩල් ක්ලාස් එකක් මොඩල් ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්නම අවශ්‍ය නැහැ. නමුත් මම රෙකමන්ඩ් කරනවා ඒක මේ මොඩල් ෆෝල්ඩර් එක ඇතුලට දාන්න. මොකද මේ චේන්ජස් වලට චේන්ජ් එකක් ආවහම ඊට පස්සේ අප්ඩේට් කරනකොට ඔයත් එක්ක ටීම් එක වැඩ කරන අනිත් ඩිවෙලොපර්ස්ලාට මේක තේරුම් ගන්න මේක හරිම ලේසි. ඉතින් ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඔයගලන්ට එහෙම කන්වෙන්ෂන් එකට අනුව යන්න කියලා. දැනට ඊට පස්සේ මට මේක ඕන වෙන්නේ නැති හින්දා මං ක්ලාස් එක ඩිලීට් කරලා දානවා. හරි. දැන් අපි බලමු ගිහිල්ලා ස්කැෆෝල්ඩින් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා වගේම ඇඩ් new scaffolded item ඊට කලින් මම බිල්ඩ් කරගෙන ඉන්නවානේ control shift b එහෙම නැත්නම් build solution හරි control right click කරා add new scaffolded item හරි දැන් මම scaffold කරන්නන්නේ මෙතන මේ artist කියන model එක
හරි දැන් මෙතන මොඩල් ක්ලාස් එක විදිහට මං ආටිස්ට් දෙනවා ටෙස්ට් හරි හරි දැන් ඒ කන්ට්‍රෝල් එකත් ඇඩ් වුණා මට එක දෙයක් මිස් වුණා එතන මං එක්ස්ප්ලේන් කරන්න හිටියේ ගුලන්ට එතන එන ඩයලොග් බොක්ස් එකේ අනිත් ෆීචර්ස් කියන්නේ එතන ටික් කරන්න තිබ්බා මේ වගේ දේවල් ඉතින් දැන් මේ බලන්න දැන් මෙතනදි ගත්තොත් එහෙම මෙතන අපේ මොඩල් ක්ලාස් එක එන්ටර් කරන්න තියෙන තැන මේ පස්සේ මෙතන ඩේටා කන්ටෙක්ස්ට් ක්ලාස් එක එන්ටර් කරන්න තියෙන තැන මෙතන තියෙනවා මේ async controller action කියලා පොඩ්ඩක් zoom කරමු එතන තියෙන මේ use async control action ඇත්තරම මොකද්ද මේ async control action කියලා කියන්නේ ඇත්තරම ගත්තොත් එහෙම control action කියන්නේ ඇත්තරම ගත්තොත් එහෙම ASP.NET වලින් full support එක දෙන තවත් එක feature එකක් දැන් මෙහෙම හිතුවොත් එහෙම මෙන්න මේ controller අපි දැන් මේ add කරන controller එකට මේක web app එක සෑහෙන request ගොඩක් එනවා දැන් මෙහෙම ආවොත් එහෙම මේ async property එක නිසා CPU RAM වගේ resources උපරිම විදිහට utilize කරගෙන හැම request එකකටම respond ඒ කියන්නේ reply කරන්න පුළුවන් විදිහට මෙයා ගානට ඒ process ටික හදා ගන්නවා. ඒ කියන්නේ stuck නොවෙන්න අනිත් එකක් උඩ depend නොවෙන්න මේ async වලින් හදා ගන්නවා. ඉතින් අපි server environment එකට ගියොත් එහෙම ඇත්තරම මේ ක්‍රමේ efficient කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ generic view. Generic view කියන්නේ මොකද්ද? Generic view කියලා කියන්නේ අපි ඔයගොල්ලෝ ඔයා දැකලා ඇති අපේ views folder එකේ තියෙන views folder එකේ තියෙනවා create, delete, ඊට පස්සේ edit, එතනින් ගියාට පස්සේ index මේ වගේ දේවල් තියෙනවා. CSS HTML කියන extension එකෙන් හැදෙන්නේ මේ views. එතකොට මේ views folder එක create කරන එක තමයි මේ generate කියන එකෙන් සාමාන්‍ය කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ reference script libraries. මේ reference script libraries වලින් කරන්නේ මේ validation වලට වගේ අදාළ JavaScript libraries project එක ඇතුලේ තියාගන්න එක. සාමාන්‍යයෙන් මේක tick කරන්න ඕනේ. මෙතනදී tick කළා නැහැ. සාමාන්‍යයෙන් අපි එක tick එකක් දානවා. ඊට පස්සේ මේ layout page එකකින් කරන්නේ මේක හරියටම කිව්වොත් එහෙම web forms වල තියෙන master page එක වගේ මේකෙන් තමයි අපිට පේන අර structure එක create කරන්න දැන් අපි මේක index එකට ගියපු ගමන්ම පේනවනේ navigation bar එක ඊට පස්සේ footer එක login මේ වගේ දේවල් තියාගන්නේ මෙන්න මේ layout page එක දැන් මේ layout page එකින් තමයි අපේ අර views එච්චර සිම්පල් විදිහට අපිට පේන්නේ. මොකද නැත්නම් හැම view එකකම navigation bar එක declare කරන ගියත් එහෙම එතන complexity එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් මේ වගේ තමයි අපිට මෙතන සරලව කතා කරන්න තියෙන මෙන්න මේ dialog box එක ගැන මේකෙන් තමයි අපි control එකක් add කරගන්නේ. ඉතින් දැන් මේ විදිහට අපි add කරගත්ත අපේ අපිට අදාළ ආටිස්ට් කියන කන්ට්‍රෝල් එක. දැන් මේ වගේ අපි කන්ට්‍රෝල් එක හරි ස්කැෆෝල්ඩින් ඇඩ් කරගත්තාම මේකෙන් වැඩ දෙකක් වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම පළවෙනි එක තමයි මෙන්න මේ වගේ view එකක් ඇඩ් කරන එක. ඒ කියන්නේ අපි දැන් ඇඩ් කරගත්තේ මේ ආටිස්ට් කියන එකනේ. දැන් ආටිස්ට් කියන එක ඇඩ් කරගත්තාම මෙන්න මේ වගේ ඔයාට වෙනම view ටිකක්
හදලා දෙනවා. දැන් මේක ඇත්තටම අපි කෝඩ් ඩෙවලොපර් කෙනෙක් විදියට කරන්න ඕන කරන්න ඕනේ නැහැ. දැන් මෙහෙම ඇඩ් කරලා දුන්නාම අර එන්ටිටි ෆ්‍රේම්වර්ක් එකේ තියෙන විදියට ක්‍රියේට්, ඩිලීට්, ඩීටේල්, එඩිට් කියන හැම දෙයක්ම මෙන්න මෙතන දීලා තියෙනවා. ඉතින් මෙතන අනිත් එක තමයි මෙන්න මෙහෙම ආටිස්ට් කන්ට්‍රෝල් එකක් ඇඩ් කර ගැනීම. ඒක මේ කන්ට්‍රෝල් කියන ෆෝල්ඩර් එකට තමයි ඇඩ් වෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම අපි මේක දැන් රන් කරලා බලමු. හරි, දැන් මේ විදිහට ඇවිල්ලා තිනවා. අපි බලමු ආටිස්ට්. ද මේ විදියට අපි හදාගත්ත කන්ට්‍රෝල් එකකින් පේජ් එක ඇවිල්ලා තිනවා. අපි මෙතනට ඇඩ් කරමු. හරි, දැන් මේ වගේ අපි ඇඩ් කරන එක ඩේටාබේස් එකට ඉතාමත් සරලව යනවා. කියන්නේ අපි මොනවද ඩේටාබේස් එකක් දැකලවත් නැහැ. ඉතින් දැන් මේ වගේ ඩේටාබේස් එකට යන්නේ කොහොමද? මේක ඇත්තරම එන්ටිටි ෆ්‍රේම්වර්ක් එකේ කරන වැඩක්. අපි දැන් ගිහිල්ලා බලමු මොකද්ද මේ ඩේටාබේස්. අපි දැන් ගිහිල්ලා බලමු මේ ආටිස්ට් කන්ට්‍රෝල් එකට කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේ අපි ඉන්නේ ආටිස්ට් කන්ට්‍රෝල් එක ඇතුලේ. මේක ඇතුළට ආවට පස්සේ මෙතන පේනවා private MVC music store context database, ඒ කියන්නේ DB එකට එතන ඔබ්ජෙක්ට් එකක් නමක් දීලා තිනවා ඒ විදිහට. දැන් අපි මෙතනින් ගිහිල්ලා බලමු මේ මොකද්ද MVC music store context කියන්නේ කියලා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මේක අපිට බලා ගන්න පුළුවන් මේ model folder එක ඇතුලේ MVC music store context.cs. දැන් මෙතනට ආවට පස්සේ අපිට මෙතන පේනවා DB context කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ පහල තව collections 3-4ක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ store context කියන්නේ මොකද්ද? මේ MVC music store context කියන්නේ මොකද්ද? ඒක ඇත්තරම database entity framework context එක. මේක හරහා තමයි මේ හැම දෙයක්ම database එක ගනුදෙනු කරන්නේ. ඉතින් මේක මෙතන බැලුවොත් එහෙම මේ method එක ඇතුලේ හරිම සරල විදිහට තමයි මෙතන codes තියෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ code එක මේ action result index කියන එක, ඒ කියන්නේ අපි දැන් මෙන්න මෙතනට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ index කියන එකේ මෙන්න මෙතන list down කරලා තිනවා ඉන්න artist ලගේ නම් ටික. දැන් ඒක වෙන්නේ කෙලිම මේ රිටර්න් view එක ඇතුලේ අපිට පේනවා database එකෙන් අරන් artist ලව list එකකට අරගෙන අපිට view එකකින් පෙන්වනවා. ඉතින් අපි බැලුවත් එහෙම create එකේදීත් ඒ වගේ සරල සිද්ධියක් තමයි වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට entity framework එකෙන් තමයි කරලා දෙන්නේ. දැන් අපි බලමු මේක පෙන්වනකොට කොහොමද view එකේදී මේක තියෙන්නේ කියලා. දැන් මෙතන view එක execute වුනහම මේක execute වෙන්නේ මෙන්න මේ view folder එක ඇතුලේ artist කියන එකේ index.cshtml කියන file එක. හරි, මේ තින්නේ අපිට view වෙන එක. දැන් මෙතන බැලුවොත් එහෙම
ඔගලන්ට සරලෝ පේනවා අර ඩීටේල්ස් ටික පෙන්වන්න මෙතන පාවිච්චි කරලා තින්නේ ටේබල් එකක් දැන් අත්‍තරම් බැලුවොත් එහෙම ටේබල් එකක් පාවිච්චි කරලා තියෙන එකේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් මොකද ඒක එච්චරම සිම්පල් ඉතින් මේකත් අපිට ඕන ඕන විදිහට ඩිඩ් කරගන්න පුළුවන් අපි ඉස්සරහට බලමු මේකේ අන්තිමට කතා කරන ටූල්ස් වලින් බලමු කොහොමද අපි කෝඩ් කරන්න නැතුව බ්‍රවුසර් එකේ ඉඳන්ම මේ තියෙන අපේ ඉන්ටර්ෆේස් එක එඩිට් කරගන්න විදිය. ඉතින් දැන් බලමු කොහොමද. ඉතින් ඇත්තරම වෙබ් ෆෝම්ස් වල කන්සෙප්ට් එකයි මෙතන අපි කතා කරන MVC වල කන්සෙප්ට් එකයි අතර වෙනස ඔන්න ඕකයි. මොකද වෙබ් ෆෝම්ස් වල කෝඩ් ජෙනරේට් වෙන්නේ කන්ට්‍රෝල්ස් වලට ගොඩක් වෙලාවට රන් ටයිම් එකේදී. නමුත් අපි MVC ගැන කතා කරනකොට මෙන්න මෙතනදී අපි ඩිසයින් ටයිම් එකේ තමයි මෙතන කෝඩ් ජෙනරේට් වෙන්නේ. දැන් අපි මෙතන චුට්ටක් වෙනස් කරලා බලමුකෝ. ඒකේ අදහස ගන්න අපි මෙතන හෙඩින් එක අපි වෙනස් කරමු. හරි දැන් අපි මෙතනින් මෙහෙම මේක රීෆ්‍රෙෂ් කරලා අපි පේජ් එක රීෆ්‍රෙෂ් කරන්න ඕනුනෙත් නැහැ. මෙතනින් අපිට ලිස්ට් ඔෆ් ආටිස්ට් කියලා එවෙලෙම පෙන්වුවා. ඉතින් මේ වගේ තමයි ඇත්තරම ස්කැෆෝල්ඩින්ස් වැඩ කරන්නේ. ඉතින් මේ ස්කැෆෝල්ඩින් යූස් කරලා කෝඩ් එක ජෙනරේට් කරලා ඒක මොඩිෆයි කරගෙන යනවා නම් හොඳයි කියලා තමයි මම කියන්නේ. මොකද ඒක එක ස්ටෑන්ඩඩ් එකට තමයි හැදෙන්නේ. ඉතින් ඒ ස්ටෑන්ඩඩ් එක හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්. ඉතින් මේ ස්කැෆෝල්ඩින්ස් මුළු සම්පූර්ණයෙන්ම එක්ස්ටෙන්සිබල්. ඒ කියන්නේ අපිට ඕන ඕන විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු ඊගාවට අපිට තියෙන මොනවාද කියලා. අපි යමු ආයමත් ස්ලයිඩ් එකට. හරි එහෙනම් දැන් අපි බලමු මේ එන්ටිටි ෆ්‍රේම්වර්ක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තරම එන්ටිටි ෆ්‍රේම්වර්ක් කියන්නේ මේ එන්ටිටි ෆ්‍රේම්වර්ක් වල ගෝල් එක වෙන්නේ ඔබ්ජෙක්ට් සහ රිලේෂනල් ඩේටා අතර මේ මැපින් එකක් සාදා ගැනීම. මේක ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්. මේක ඩිවලොප් කරලා තින්නේ ASP.NET ඩිවලපර්ස්ලා. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර ඕන මෙතන මේ entity framework.codeplex.com කියන page ගිහින් බලාගන්න පුළුවන්. මේ entity framework.codeplex.com. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාට ඕන නම් මේක source code එක බලන්න පුළුවන්. මේ source code එකේ ඔයාට තියෙන අඩුපාඩු ඊට පස්සේ file issues මේ වගේ හැම දෙයක්ම ඔයාට බලලා ඔයාටත් ඕන මේකට contribute කරන්න බැරි කමක් නැහැ. ඉතින් මෙතනින් මට ඕන the downloads ඊට පස්සේ ඔයාට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්. මේ වගේ හැම දෙයක්ම මේ entity framework .codeplex.com කියන සයිට් එකට ගියොත් එයාට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලුවොත් එහෙම අපි ඊළඟට බලමු මේ entity framework ගැන කතා කරනකොට අපිට නිතරම හම්බෙන වචන කීපයකින් මුලින්ම තියෙනවා context. මේ context කියන එක අපිට ගියපාර වීඩියෝ වලත් ගොඩක් හම්බුණා, අද වීඩියෝ එකත් හම්බුණා. මේ context ගැන කතා කරනකොට මේ context එකෙන් තමයි නිතරම මේ database එකේ state එක communicate කරන්නේ. ඒ කියන්නේ මේක දැන් තත්ත්වය මොකක්ද කියලා. table එක modify වෙනකොට ඊට පස්සේ foreign keys ගැන, ඊට පස්සේ විවිධ tables අතර තියෙන relationship ගැන අදහසක් තියාගන්නේ මේ context එකේ නා තමයි. අපි visual studio එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ context එකේ මොනවද තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලත් ගිහිල්ලා බලුවා, දැන් තව චුට්ටක් සවිස්තරාත්මකව බලන්න යමු visual studio එකට. ඔයාට context එක බලා ගන්න පුළුවන් මේ modules වල MVC music store context එකට ගියොත් එහෙම මෙන්න මෙතන තියෙනවා context කියන එකේ මේ context කියන class එක.
ඉතින් මෙතන තියෙන DB context එක කියන්නේ මේකට entity framework එකකින් ඊට පස්සේ DB set කියලා තියෙනවා මෙතන පහළ මේවා ඇත්තරම collection classes දැන් අපි බැලුවොත් එහෙම DB set එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක right click කරලා මේක click කරලා F12 එහෙම නැත්තම් right click කරලා go to definition डेफिशन गोट मित्र बला सोर्स कोडे तीन मुना मेके तीन डेटाबेस गाणुदेनुकना तीन विद्युत हदागत देव इतनी मे एंटिटी फ्रेमवर्क कंट्रोलर्स वोल्ट डेटा अरगिन व्यू वेकट दिन इतम पहासु मगद डेवलपर्ट डेवलपर के पत्ते करना किसीम देखना है ऑटोम को जनरेट कर व्यू वेकट ए रिलेशनशिप हदा करना डेटा पास करना पुलवांग दी दें अभी बलम ईलंका पे पॉइंट मुकदास कोड फर्स्ट कोड फर्स्ट के अत्र अभी गीयपारत कोड फर्स्ट कोड फर्स्ट एंट्री फ्रेमवर्क खत्ता करा मेक अत्र डेटा बेस ऑटोमेटिकली क्रिएट कर डेवलपर पहासुनी दिएट मे कोड जनरेट करना एक फीचर का मेर अभी कैन कोड फर्स्ट एंटिटी फ्रेमवर्क कैन का पाच करता मैं अभी ये पार प्रोजेक्ट है दू इट पास तीनों रिलेशंस सह फॉरेन कीज अभी फॉरेन कीज के ना कता रहूँ टा आया मत अपोर्ड डा के हम विश्व स्टूडियो के टे मैं तो नहीं बालन ना अपे रिव्यू डॉट सी एस क्लास से कटे आना मॉडल लेके ऐतुले तीनों रिव्यू डॉट सी एस मेतन दी अभी दम पब्लिक इंट सॉरी पब्लिक इंट एलबम ईडी मेक मे रिव्यू वेट एलबम एलबम कि क्लास की दत् फॉरेन की देख हिंदा मई अभी मेहम विजुअल अपे वेब ऐप रन कर ला पीएमओ रिव्यूज रिव्यूस मे क्रिएट न्यू करन गया हमें मेन मेतन ड्रॉप डाउन लिस्ट अपेन एक अरे एल्बम क्लास की तीन हेम एल्बम मे रिव्यू विकट अरगना पेन एम दी मेन मे फॉरेन की हर ई थिंक अत्र एक रिलेशन का एल्बम ऐडिया फॉरेन की वेड करना एल्बम एक रिव्यू एकाईन क्लास देगा अतर ईट पास तीन मे माइग्रेशन दें माइग्रेशन कथा मेघ अत्र इतम वेदगत पॉइंट दें अभी मे कोड फर्स्ट एंटिटी फ्रेमवर्क वेडगर गोडक विलावट एरर्स एन पुल एरर्स एंड दें अभी मे कोड फर्स्ट एंटिटी फ्रेमवर्क वेडगर अभी मुल मोडल कदा मे मोडल अदाल कोड फर्स्ट एंटिटी फ्रेमवर्क यूसी डेटाबेस क्रिएट कर तो मैं डेटाबेस क्रिएट कर पास आप हदीस होते हैं मोडल विनाशकोत्ते हैं इतने दी एरा से पुलवा मोकद डेटाबेस बलापुर मोडल विनाश दी मेक रन विनकोट ए अदाल फील्स नेता अलुते प्रॉपर्टी अड्डा मोडल ए फील डेटाबेस की तीन विधि हकन है इतकोट अनिवार्य लोक प्रश्न हकन दें अभी अर गीय पार हदागत रिक्वायर्ड कि एट्रिब्यूट ए रिक्वेड की एट्रिब्यूट एरेगा एरेक इन मूलिक मैं हेतु होता है मे माइग्रेशन स्कीन अभी आयम विशेष मे माइग्रेशन की चुट्ट बला मन डिबग मोड ऑफ करना इट पास अभी बलम दी रिव्यू के रिक्वेड की आए कमेंट नति के रिक्वायर्ड के तीयला अभी मेक रन कर बलू आयम अर एरेग एन विद्य
මෙන්න මෙතනදී මම බලාපොරොත්තු වෙනවා අර error එක ආයේ එයි කියලා. හරි. ඔයන error එක දැන් මෙන්න මේ විදිහට එයා database එක බලනකොට එහෙම required කියන field එක sorry required කියන attribute එක මේ email reviewer email කියන field එකට නැහැ. ඉතින් දැන් මෙන්න මෙතනදී අපිට සිද්ධ වෙනවා මේ migration පාවිච්චි කරලා මේ දෙක sync කරන්න. ඒතරද මේ migration පාවිච්චි කරනකොට අපි මෙතන කරගන්න ඕනේ මෙතනින් views වලට view menu එකට ඇවිල්ලා other windows මෙන්න මෙතන package manager console මෙතන package manager console දැන් මේ package manager console එකට යන්න ඕනේ. දැන් මෙන්න මෙතනදී අපි type කරගන්න ඕනේ මෙහෙම enable migrations. දැන් මෙතනදී මම migrations enable කියලා enable කරලා තියෙන නිසා මට error එකක් එයි. එහෙම නැත්තම් ඔයා migrations enable කරලා නැත්තම් ඔයාට error එකක් එනයක් නැහැ. හරි. දැන් මෙන්න මේ ටික ඔයා copy කරලා ගන්න. මේ enable migrations context type name mvc music store.models mvc music store context කියන ටික copy කරලා අරගෙන මෙතනින් ආය paste කරලා enter කරන්න. හරි. දැන් මෙතන කියනවා මම already migrations enable කරලා තියෙන කියලා. ඊට පස්සේ ඔයා add migration කියලා type කරන්න ඕනේ. දැන් මෙහෙම add migration කරාම අපි මොකක් හරි අපේ තියෙන migration එකට දෙන්න නමක් ඉල්ලනවා. ඔයා කැමති නමක් දෙන්න පුළුවන්. හරි migration එක add වුණා. දැන් අපි අපේ database එක update කරගන්න ඕනේ. ඊට පස්සේ අපි type කරන්න ඕනේ update database. හරි. දැන් අපේ database එක update වෙලා තියෙන්නේ. ආයෙ පාරක් මම මේක run කරනවා. මම බලාපොරොත්තු වෙනවා අපේ අපිට ආපු error එක විසඳිලා ඇති කියලා. reviews. හරි. ප්‍රශ්න විසඳිලා. දැන් බලන්න අපි ආයේ create new එතන link එක click කරලා ඇතුළට යමු. මං දැන් එකක් add ගන්න යනවා. මේ බලන්න the email address field is required කියලා යටින් වැටෙනවා. දැන් ඔය විදිහට තමයි migrations මේ entity framework එක වැඩ කරන්නේ. දැන් අතර මේ සරලවම ගුණ තේරෙන්නේ නැති මේ migrations පාවිච්චි කරන්නේ මේ අපේ model එක සහ database එකට sync කරලා තියාගන්න. ඒ කියන්නේ model එකේ කරන වෙනස්කම් database එකට sync කරන්න තමයි මේ migration කියන එක පාවිච්චි කරන්නේ. දැන් අපි යමු ආයමත් අපේ ස්ලයිඩ් වලට. දැන් අපි entity framework ගැන කතා කරපු ටිකත් හරි අපි ඩිමෝ එකකින් අපි කොම් ටික බැලුවා. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න තින්නේ මේ Visual Studio web tools ගැන. හරි. දැන් මේ Visual Studio web tools ගැන කතා කරනකොට මේක හරිම interesting කොටසක්. මොකද එහෙම කියන්නේ ඇත්තරම අපි සමහරලාට හිතන්නේ නැති විදිහට අපිට ලේසියෙන් අපි ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න පුළුවන් මේ වෙබ් ටූල්ස් නිසා. අපි බලමු මොනවද මේ වෙබ් ටූල්ස් හරහා අපි කතා කරන්නේ කියලා.
අපි මුලින් බලමු මේ කොටස් හතරක් තියෙනවා මෙතන browser link send coding visual studio web essentials site worker ඉතින් අපි ආයමත් යමු visual studio එකට මේක කරගන්න ඉතින් then අපි මේක run වෙමින් පවතිනවා දැන් අපි බැලුවොත් එහෙම මේක මට multiple browsers වල run කරගන්නේ කොහොමද කියලා දැන් මෙතන තියෙන්නේ Microsoft Edge නේ අපි Microsoft Edge ඊට පස්සේ Internet Explorer ඊට පස්සේ Google Chrome මේ වගේ browsers 3-4ක run එකපාර run කරගන්නේ කොහොමද කියලායි දැන් බලන්න මෙතන මෙහෙම මෙතන තියෙන ඔප්ෂන් එකක් browse with කියලා මේ browse with කියන ඔප්ෂන් එක select කරන්න ඊට පස්සේ ඔයාට එනවා browse with කියලා මෙතනි select one or more මෙතන දිවට පුළුවන් එක browser එකකට වඩා මෙතන select කරලා browse කරන්න මෙතන මම control press කරගෙන internet explorer google chrome කියන ඔය තුනම select කරලා browse කරනවා දැන් මට පේනවා ඇති මේ ඔක්කොම ටික එකපාර ඔන් වෙලා දැන් ඔයාලට මේ පේනවා Google Chrome එකේ මේක රන් වෙන විදිහ අපි යමු albums මේකෙන් අපි යමු artist ඔන්න විදිහට තමයි මේ හැම එකකින්ම එකපාර browsers වලින් run කරන්නේ ඉතින් මේක ඇත්තටම හරිම ප්‍රයෝජනවත් මොකද එක එක බ්‍රවුසර්ස් වල එක එක විදිහට වැඩ කරන්නේ. ඉතින් සමහර වෙලාවට අපිට එකපාර අපේ වෙබ් ඇප් එක රන් කරලා බලන්න පුළුවන් කොහොමද ඉන්ටර්ෆේස් එන්නේ ඊට පස්සේ මොනවද තියෙන ප්‍රශ්න මේ වගේ දේවල්. ඉතින් මේක එක විදිහක හොඳ ෆීචර් එකක්. මොකද නැත්නම් අපිට වෙන වෙනම රන් කර කර බලන්න වෙනවා කොහොමද මේ අපේ ඇප් එක එහෙමම කියලා. හරි දැන් අපි බලමු අපේ මේ වෙබ් ඇප්ලිකේෂන් රන් කරාම බ්‍රවුසර් එකට එන ඉන්ටර්ෆේස් එක කෝඩ් එක ජෙනරේට් වෙන්නේ කොහෙදිද කියලා. අපි මේක ලේසියෙන් බලා ගන්න ඕන හින්දා බ්‍රවුසර් එකයි Visual Studio එකයි සයිඩ් බයි සයිඩ් දාගමු. මෙතනදී මෙන්න මේ විදිහට. දැන් මෙතන තියෙන යට මෙනු එකෙන් අපි ඉන්ස්පෙක්ට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මේ විදිහට යමු බලන්න මෙන්න මේ විදිහට මේක උඩ සිලෙක්ට් කරනකොටම අපට පේනවා Visual Studio එකේදී මේ කෝඩ් එක ජෙනරේට් වෙන්නේ කොතනදද කියලා එනවා දැන් අපි මෙතන බලුවොත් එහෙම ඔයාලට මෙතන පේනවා මේ drop down list එක මෙතන සිලෙක්ට් වෙලා highlight වෙලා පේනවා අපි මේක බලුවොත් එහෙම application name කියන එක අපි බැලුවොත් එහෙම ඒක එන්නේ මේ layout.css.html එකේ ඉඳන් ඔයාලට පේනවා මෙන්න මෙතන application name කියන එක තියෙනවා ඉතින් හරි ලේසියෙන් ඔයාලට පුළුවන් කොහෙදද කොහෙන්ද වාගේ මේ කෝඩ් එක generate වෙලා ඉන්නේ ඊට පස්සේ කොතනටද වා මේක edit කරනවා නම් යන්න ඕනේ මේ වගේ දේවල් හොයාගන්න ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේ මම පාවිච්චි කරපු ටූල් එක කොහෙන්ද හොයාගත්තේ කියලා. ඇත්තරම මේක Visual Studio Web Essentials කියලා ටූල් එකක් VS Web Essentials කියලා. අපි ගියොත් එහෙම මේ page එකට www.vsweb
essentials.com. මෙන්න මේ තියෙන්නේ ඔය page එක. මේක අපිට ඕන නම් පුළුවන් මෙතෙන් download කරගන්න. ඊට පස්සේ එහෙම නැත්තම් මේක පුළුවන් අපිට Visual Studio එකට ගිහිල්ලා Visual Studio එකේ tools extensions and update මෙන්න මෙතනින් මේ online කියන එක click කරොත් එහෙම ඔයාලට online තියෙන com extensions ටික retrieve කරලා මෙතනින් පෙන්නයි මෙතනින් web essentials 2015 කියන එක තමයි ඔයා install කරන්න ඕනේ දැන් මම install කරනින්ද තියලා install කරලා තියෙන නිසා මෙතන කොළපාට ටික එකකින් පෙන්නනවා එහෙම නැත්තම් ඔයාට මෙන්න මේ වගේ download කියලා button එකක් මෙන්න මෙතනට ඇවිල්ලා තියෙයි ඒක download කරන්න එතකොට restart කරලා පස්සේ visual studio මෙන්න මේ විදිහට web essentials කියලා उड मेनू एट पास दियोत्तेम मेक एडिट करें ब्रउस एडिट करहुमति के बेलतेम अभी इसलिए आयमत्यांग ब्रउस तीन तेन दैंग मटोने मेनु मे एप्लीकेशन नेम की विनस्कर एम विसी म्यूजिक स्टो की මම එතකොට කරන්නේ මෙතන මේ design කියන එක select කරලා මෙතනට අරගෙන යනවා ඊට පස්සේ click කරන්න මෙතනින් ඔයාලට cursor එකක් බලා ගන්න පුළුවන් දැන් මේ බලන්න visual studio එකේ මම මෙතන backspace කරනකොට ඒ විදිහටම මම backspace කරන එක එතන backspace වෙනවා දැන් අපි මෙතන නමක් දුන්නොත් එහෙම mvc music store මම මෙතන ටයිප් කරනකොට ටයිප් කරනකොටම එවිලෙම මෙන්න මෙතනත් ඒක අප්ඩේට් වෙනවා මේ තින්නේ ඒක අප්ඩේට් වෙලා දැන් අපිට හරි ලේසි මේ විදිහට මෙතනින් අපිට ඕන නම් ආයමත් ඩිසයින් එකට ගියා මේක සිලෙක්ට් කරා එතකොට මේක සිලෙක්ට් කරාම මේ අවශ්‍ය පේජ් එක එහා පැත්තෙන් ලෝඩ් වෙනවා Visual Studio වලින් मेन मेक तम हेडिंग एक मम मित्र लिया रिव्यू एवलिम मेतन अपडेट विनो इथिन अतर मेक हरीम लेसी मे विधेट करगा मुखद अपीट Visual Studio पेज जग हो ये महान स्वीन देखने अत्र टूल इट पास बल मे एफ ट्वेल ऑटो सिंक ऑप्शन मुखद मम्मी तन टिक मंगवाटपूल एफ ट्वेल प्रेस एफ ट्वेल डेवलपर टूल ओपन डायलॉग बॉक्स की विंडो की मैं कंट्रोल बी हरी सिलेक्ट एलिमेंट हरी क्लिक कर ला मेन मेक सिलेक्ट कर मे दिएट सिलेक्ट पास मट पुलवा मेन मेतन इनलाइन स्टाइल सीएसएस स्टाइल बैकग्राउंड कलर इतने मंदिर पाटा मेमेमन आट पुलवा मेन मेतनी कमती कल क्लिक कर ला दिन දැන් මම මේක ඔතනම එන්ටර් කරනවා ඒ කියන්නේ මේක අපිට පුළුවන් ඔහොමම තියලා සේව් කරගන්න මෙතන මේ වෙන්නේ ඔටෝ සින්ක් වෙනවා අපේ කෝඩ් එකට මෙහෙම CSS එඩිට් එකක් කරයි කියලා ඉතින් මේ විදිහට තවත් ලේසි වෙන්න අපිට පුළුවන් හරි ලේසියෙන්ම මේ වැඩ ටික කරගන්න. දැන් ඔයා ඩෙස්ක්ටොප් ඩෙවලොපර් කෙනෙක් නම් එහෙම නැත්නම් බෑක්එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් නම් ඔයාට HTML සමහරලාට ගොඩක් බැරි වෙන්න පුළුවන්. එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ඔප්ෂන් තියෙන නිසා ඉතාමත් ලේසියි
අපිට අවශ්‍ය එඩිට් ටික කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ Visual Studio වලින් කොහොමද සෙන්ඩ් කෝඩින් වලට සපෝට් කරන්න කියලා. ඇත්තම බැලුවොත් එහෙම මොකද්ද මේ සෙන්ඩ් කෝඩින් කියන්නේ කියලා අපි දැන් බලමු. මේ සෙන්ඩ් කෝඩින් කියලා කියන්නේ දැන් උදාහරණකින් මම පෙන්වන්න. අපි හිතුවොත් එහෙම ඔයාට මම කර වීඩියෝ එලිමන්ට් එකක් ඉන්පුට් කරගන්න ඕනේ. ඒ වුණාට ඔයාට කෝඩ් එක මතක නැහැ. මතර ගන්න තින්නේ මේම වීඩියෝ කියලා ටයිප් කරලා ටැබ් එක දෙපාරක් ප්‍රෙස් කරන විතරයි. හරිම ලේසි. ඒ කියන්නේ ඔයාට ඕන ෆෝමැට් හිට ඉන්පුට් කරන විදිය මෙතනින් වෙන වෙන පෙන්වලා තිනු. එහෙම නැත්තම් ඔයාට තව උදාහරණයක් පෙන්වන්න. අපි බැලුවොත් එහෙම unordered list එක ඇතුලේ ඔයාට list item 10ක් දාගන්න ඕනේ. ඉතින් ඕක 10ක් වෙන වෙනම ටයිප් කරන වෙලාවේ ඔයාට පුළුවන් UL angle bracket එක ඊට පස්සේ list li ඔය දෙක ටයිප් කරලා ටැබ් එක දෙපාරක් ඔබන්න. එතකොට මෙන්න මේ විදිහට හරි ලේසියෙන් ඔයාට කෝඩ් එක ජෙනරේට් වෙනවා බලන්න පුළුවන්. තව මේ විදිහෙම දෙයක් තමයි අපි හිතුවොත් එහෙම අපිට ඕනේ div tag එකක් බලන්න. අපි ගාව තියෙනවා sample class අපිට class එකේ නම abc. අපිට ඕනේ div tag එකක් බලන්න. මම div කියලා ටයිප් කරලා period mark එක තියලා class එකේ name එක දෙනවා abc කියලා. enter කරාම හරි ලේසියෙන් div tag එක ඔය විදිහට හැදෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මෙටා ඩේටා එකක් ඉන්පුට් කරගන්න විදිහ අපි මෙතන ගහමුකෝ මෙටා ඔහොම ගත්තට පස්සේ ඔයාට මේ පහළ drop down list එකක් එනවා. ඔයාට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හරි ලේසියි වැඩ කරන්න පුළුවන් විදිහට Visual Studio Tools අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් පෙන්වන්නම්. අපි ගියොත් එහෙම Solution Explorer එකට Ctrl Alt L press කරලා අපි යමු sites.css කියන ෆයිල් එකට. මෙතන ගියොත් එහෙම ඔයාට මෙතනදිත් බලා ගන්න පුළුවන්. ඔයා මෙහෙම Visual Studio එකෙන් ගම CSS edit කරනවා නම් අපි හිතමුකෝ background color කියලා. මෙහෙම background color කියලා type කරලා මෙතන colon එක තිබ්බාම ඔයාට ඕන තරම් options මෙතන පහළ දෙනවා. ඔයා කැමති color එක choose කරන්න. එහෙම නැත්තම් ඔයා මෙතන pound mark එක තිබ්බොත් එහෙම ඒත් ඔයාට මෙහෙම පහළ colors දෙනවා කැමති color එක තෝරගන්න. එහෙමත් නැත්තම් මෙතන පහලට ගියාම කලර් පික එකෙන් ඔයාට පුළුවන් ඔයා කැමති මෙතන ඩෙස්ක්ටොප් එකේ තියෙන හරි ටාස්ක් බාර් එකේ තියෙන හරි ඕන පාටක් සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට කලර් පික එකක් පාවිච්චි කරලා. ඉතින් මේ වගේ තමයි Visual Studio එකේ ඔයාට ඔයාගේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න ෆුල් සපෝට් එක දෙන්නේ. ඉතින් අපි දැන් සෑහෙන දේවල් කතා කරා. මොනවද මේ web tools කියන්නේ, ඊට පස්සේ ඒවා පාවිච්චි කරගන්නේ කොහොමද, ඊට පස්සේ මොන මොන තැන්වලදී අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්, මේවා තියෙන advantages මොනවද කියලා. ඉතින් තව එක දෙයක් තෑ මේ site waffle කියන එක. හරි, දැන් අපි බලමු මේ ඉතුරුලා තියෙන site waffle කියන්නේ මොකද්ද කියලා. මේ site waffle කියන එක බලන්න අපි යමු www.sitewaffle.com. ඉතින් මේ site waffle කියන්නේ අපිට තවත් අපේ ප්‍රොජෙක්ට් එක ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට template සහ code snippets දෙන extension වගේ plugins වගේ add කරගන්න පුළුවන් තවත් එක tool එකක්. ඉතින් ඔයාට Google Chrome extension එකක් ඔයා create කරගන්න ඕන. එහෙම නැත්නම් jQuery plugin එකක් හදනවා නම් ඔයාට
හරි ලේසියිම මේ වගේ ටෙම්ප්ලේට් එකක් අරන් ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් ස්නිෆර්ස් ගැන කතා කරනකොට මේ නැන්සි ඊට පස්සේ ඇන්ගියුලර් වගේ දේවල් කරනකොට හරි ලේසියිම ඔයාට එරර්ස් අඩු කරගන්න මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආවේ. ඉතින් අපි මුලින්ම කතා කරා ස්කැෆෝල්ඩින්ග්ස් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරා එන්ටිටි ෆ්‍රේම්වර්ක් එක ගැන. ඊට පස්සේ මේ ටූල්ස් ගැන කතා කරා. ඉතින් දැන් මේ තුන්වෙනි මොඩියුල් එක තමයි මේ විදිහට ඉවර වෙන්නේ. අපි හතරවෙනි මොඩියුල් එකෙන් බලමු කොහොමද ඉස්සරහට මේ දේව කරගන්න කියලා. ඉතින් මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි ප්‍රොජෙක්ට් එක අපි ඉස්සරහට ඩෙවලොප් කරන් යමු. මේ ASP.NET MVC ඉන්ට්‍රඩක්ෂන් කෝස් එකේදී. ඉතින් එහෙනම් ඊළඟ ටියුටෝරියල් එකේදී හම්බ වෙනවා. ඔයගලන්ට ජය වේවා.